රෙස්ටෝරන්ට් එක ඇතුළට යනකොට අපිට මෙන්න මේ වගේ view එකක් තමයි දකින්නට ලැබෙන්නේ. ඇතුල් වෙන තැන ඉඳලම කස්ටමර් සර්විස් එක උඩරිමයටම තිබුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ රෙස්ටෝරන්ට් එක ඇතුලේ view එක කොහොමද කියලා. මේ ඇවිල්ලා තියෙන නත්තල් කාලේ නිසා සැන්ටා ක්ලෝස්ලා තඩුවක් නැතුව හිටියා. ඔන්න ඉතින් අද දවසේ 10% ඩිස්කවුන්ට් එකක් එක්ක රසම රස ලබ්රයිස් තිබුණා. තවත් වෙලාව ගන්න නැතුව අපි යමු බුෆේ එක බලන්න. මුලින්ම තිබුණේ සලාඩ්. ඊට පස්සේ රතු බත්, ඒ වගේම කහ බත් එකක්. රසම රස පාස්තා එකකුත් තිබුණා. මේ තියෙන්නේ එදා දවසේ බුෆේ එකේ තිබුණු ව්‍යංජන වර්ග. පරිප්පු, බටු මෝජු, ඒ වගේම මස්, ඒ වගේම තව තිබුණා ඌරු මස්. මේ තියෙන්නේ රසම රස රාබු කරි එකක්. ඒ වගේම බීෆ්, ඒ වගේම තව තිබුණා රසම රස චොක්සි එකක්, චිකන් කරි එකක්. මේ තියෙන්නේ රසම රස බදපු මාළු, සිංහල අච්චාරු, ඒ වගේම චිකන් wings, මේ වගේ ගොඩක් ಜಾති මෙතන තිබුණා. ආ තව තියෙනවා චට්නි වර්ග, chili paste, ඒ වගේම ලුණු මිරිස්, ඒ වගේම රසම රස සම්බෝලයක් වගේම අපි හැමෝම ආස පපඩක්. අද විශේෂයෙන් තිබුණු කෑම වර්ග කීපයක්ම තිබුණා. රතු හාල් වලින් හදපු කීබත්, ඒ වගේම රෝස්ට් කරපු චිකන්. මෙන්න මේ වගේ ලස්සනට රසට ගොඩක් කෑම මෙතන තිබුණා. මේ තියෙන්නේ ඒ වගේ විශේෂයෙන්ම හදපු රෝස්ට් කරපු බීෆ් එකක්. මේ ඔයාලා දකින්නේ ඩෙසර්ට් කෝනර් එක. මුලින්ම තියෙන්නේ ෆ්‍රෙෂ් ෆෘට්ස් වර්ග. ඉතින් ඔයාලට පේනවනේ ගොඩක් පළතුරු වර්ග මෙතන තියෙනවා. මිදි, ඇපල්, ස්ට්‍රෝබෙරි, කෙසෙල්, දොඩම්, ඒ වගේ ගොඩක් ಜಾති මෙතන තිබුණා. මෙතන තියෙනවා උඩින්ම ඩේට්ස්, ඒ වගේම චොක්ලට් වර්ග. මෙතන තියෙන්නේ රසම රස චොක්ලට්ස් වර්ග කීපයක්. දැන් තියෙන්නේ වෙනමම ඩෙසර්ට් කෝනර් එකක්. ඔන්න උඩින්ම තියෙන්නේ අපි කවුරුත් ආස කොකීස්. මේ සෙක්ෂන් එකේ රසම රස මේ වගේ මිනි කේක්ස් ගොඩක් තියෙනවා. චොක්ලට්, බටර් කේක් වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් ඔන්න මෙතන තියෙන්නේ කර්ඩ්. මේ තියෙන්නේ ජූස් වර්ග තියෙන සෙක්ෂන් එක. ඉතින් මෙතන ගොඩක් ಜಾති වල ජූස් වර්ග තිබුණා. අපි ඔයාලට මුලින්ම කිව්වේ අද ක්‍රිස්මස් එකට ගොඩක් ස්පෙෂල් දේවල් තියෙනවා කියලා. මේත් ඒ වගේ දෙයක් තමයි. අද මේ වගේ ලයිව් හදන්නේ නාන් රොටි. ඉතින් ඒ වගේම නාන් රොටි එක ආපස් හදනවා. අපි බලමු මුලින්ම නාන් රොටි එක හදන්නේ කොහොමද කියලා. ඔන්න මේ තියෙන්නේ අපි එන්න කලින් හදපු නාන් රොටි එක. ඉතින් නාන් රොටි එකට අවශ්‍ය කරන ඩෝ එක මේ විදිහට අනාගෙන ඒක ඇතුළට චීස් දාගෙන තමයි මේ චීස් නාන් රොටි එක හදාගන්නේ. ඉතින් මේ වගේ යාලා ලොකු භාජනයක් හදලා තියෙනවා ඇතුළට මේ වගේ ගින්දර දාලා. ඉතින් මේක තමයි අර අපේ ඩෝ එක අලවගන්නේ. ඉතින් මේක හොඳට රත් වෙනකොට මේක රසම රස නාන් රොටි එකක් වෙනවා. මේ තියෙන්නේ හොඳට පිච්චිලා ඉවර වුණු අපේ චීස් නාන් රොටි එක. බලන්නකෝ මේ වගේ ලස්සන නේද?
ඔන්න දැන් ආප්ප කන ටයිම් එක මේ සීතල දවසේ ආප්පයක් කන්න තියනවා නම් කොච්චර හොඳයිද අපි විතරක් නෙමෙයි ජපන් අයත් ආප්ප කනවා ජපන් අය විතරක් ආප්ප කාලා හරියන්නේ නැණි අපිත් කන්න ඕනේ ඉතින් මේක නිසා අපිටත් හම්බුණා රසම රස බිත්තර ආප්ප දෙක ඉතින් ඇත්තටම හරිම රසයි මම ගොඩක් ආස බිත්තර ආප්ප කන්නනේ ඉතින් මම මුලින්ම ට්‍රයි කරලා බැලුවේ බිත්තර ආප්ප කතාවෙන් කතාව අපිට බුෆේ එකට යන්නත් පරක්කු වෙනවනේ මොන්න තවත් පරක්කු කරන්න නැතුව අපි ඉක්මනට බුෆේ එකෙන් කෑම ගන්නයි මේ සූදානම් වෙන්නේ ඉතින් මුලින්ම මෙතන තියෙන හෑන්ඩ් ග්ලව්ස් එකක් දාගෙන ඒ වගේම ටිෂු එකක් අරගෙන මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ප්ලේට් එකකට තමයි අපිට බුෆේ එකෙන් කෑම බෙදා ගන්න තියෙන්නේ එහෙනම් අපි ඉක්මනට මේ රසම රස කෑම ටික බෙදාගෙන බලමු මුලින්ම මම කහ බත් වලින් බෙදා ගත්තා. ඉතින් මේ කහ බත් එකට රසම රස මුද්දරප්පලම් කියන ප්ලම්ස් දාලා තිබුණා. ඉතින් ඒව ප්ලම්ස් ඇඩ් වෙලා තියෙන නිසා හරිම රසට මේ බත් එක ඇති කියලා මම හිතනවා. ඊළඟට මම බෙදා ගන්නේ මේ රසම රස පාස්තා එක. ඉතින් මේ පාස්තා එකට ගොඩක් එළවලු වර්ග ඒ වගේම බිත්තර ඇඩ් වෙලා තිබුණා. ඉතින් මම ඒකනුත් චුට්ටක් බෙදා ගත්තා. ඊළඟට තියෙන චිකන් කරි එකක්. ඉතින් මම මේකෙන් චිකන් හොදි ටිකකුයි එවැගේම චිකන් කෑලි ටිකකුයි මේ වගේ බෙදා ගත්තා. ඊළඟට එළවලු ගොඩක් ඇඩ් කරපු චොප්ස් එකක් තිබුණා. ඉතින් ඒකෙනුත් මම චොට්ටක් බෙදා ගත්තා. තියෙනවා රසම රස බීෆ් කරි එක. බීෆ් කරි එකනොත් මම චුට්ටක් බෙදා ගත්තා. ඊළඟට තියෙන්නේ තෙම්පරාදු කරපු රාබු කරි එකක්. මේ තියෙන්නේ රසම රස පෝක් කරි එකක්. ඉතින් මම මේකෙනුත් පොඩ්ඩක් බෙදාගෙන බලුවා රස කොහමද බලන්න. මේ තියෙන්නේ රසම රස මාළු කරි එකක්. ඉතින් මේ මාළු කරි එක මිරිසට ග්‍රේවි එක හොඳට තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මුතු මොජි එකක් තමයි මේ ලස්සනම ලස්සන මැටි ඇතුලේ දාලා තියෙන්නේ. ඉතින් මම මේකෙන් චුට්ටක් බෙදා ගත්තා. අන්තිමටම ඔන්න අපි කවුරුත් ආස පරිප්පු කරි එකනොත් මම ටිකක් බෙදා ගත්තා. මගේ පිඟානට අන්තිමටම සම්බෝල ඒ වගේම රසම රස චට්නි එකක් ඒ වගේම බෙදපු මාළකකුත් මම බෙදා ගත්තා. මතක වුණානේ පපඩනුත් බෙදා ගත්තා හොඳේ. චිකන් වින්ග්ස් එකකුයි මේ සිංහල අච්චාරු එකකින් චුට්ටකුත් බෙදා ගන්න හිතුණා. ඉතින් මම මේකත් බෙදාගෙනම ඔන්න මගේ කෑම පිඟාන බෙදාගෙන ඉවර කරගත්තා. මේ තියෙන්නේ මගේ රසම රස කෑම පිඟාන. ඉතින් ඔන්න යන ගමන් තමයි දැක්කේ ක්‍රිස්මස් එකට තියලා තිබුණු ස්පෙෂල් ෆුඩ්ස් ටික. ඉතින් මේකෙන් මං ෆ්‍රයි කරපු චිකන් ලෙග් එකකුත් ගත්තා. ජූස් කෝනෙකින් අපි ජූස් වර්ග දෙකක් ට්‍රයි කරලා බැලුවා. මම ගත්තේ මුලින්ම ෆලුඩා එකක්. ඒ වගේම අපි ඔරෙන්ජ් ජූස් එකකුත් ට්‍රයි කරලා බැලුවා. ඩෙසර්ට් කෝනෙකින් අපි දෙන්නටම හරියන්න අපි ඩෙසර්ට්ස් වර්ගත් අරගෙනම ආවා. මුලින්ම තිබුණු කේක්ස් වර්ග වලින් අපි දෙන්න දෙක දෙක ගත්තා.
ඉතින් මේ මිනි කේක්ස් වර්ග දෙකෙනුයි ඒ වගේම තිබුණ අනිත් කේක් එකනොත් අපි දෙකක් ගත්තා ඉතින් අපිට ලංකාවේ අවුරුද්ද මතක් කරන කොකිස් එකක් ගන්න නැතුවම බැහැනේ. ඉතින් කොකිස් එකක් වගේම එතන තිබුණු මුංගට කැවමකුත් ගත්තා. දැන් අපි ආවේ ඩෙසර්ට් කෝනර් එකේ ෆෘට්ස් තියෙන තැනට. ඉතින් මම මුලින්ම මිදි වර්ගයක්, ඒ වගේම ඩේට්ස් වර්ග ටිකක්, ඒ වගේම මෙතන තිබුණ චොකලට් වර්ග ටිකක් ගත්තා. स्ट्रॉबेरी मेतन तीबाई मम स्ट्रॉबेरी वर्ण कैल की प्याम गता अंतिम मम मार्शमेलो की गता मीटी अद दवास अभी बनाना लीफ रेस्टोरेंट के गता लंच इतनी मे वे कैम वर्ग गोड कद तीबुना ඉතින් අපි තවත් පරක්කු වෙන්න නැතුව කාලම බලමුකෝ මේ කෑම රසයිද කියලා. මුලින්ම අපිට දීලා තිබුණ වෙට් ටිෂු එකෙන් අත් දෙක පිරිසිදු කරගෙන තමයි අපි කෑම කන්න පටන් ගත්තේ. කෑම කන්න ගත්තට මුලින්ම ෆලූඩාගේ රස කොහොමද කියලා බලන්න හිතුණා. ඉතින් මේ ෆලූඩා එක ඇත්තටම හරිම රසට තිබුණා. සුවඳ වගේම රසත් ඒ විදිහටම තිබුණා. ඇත්තටම එදා කෑම වේල නම් හරිම රසයි. ඔන්න කෑම ටික කාලා මම දැන් මේ ට්‍රයි කරන්න හදන්නේ අපි ගත්ත ඩෙසර්ට්ස් වර්ග ටික. ඉතින් මේ ඩෙසර්ට්ස් වර්ග වලින් කේක්ස් වර්ග තමයි මම මුලින්ම ට්‍රයි කරලා බැලුවේ. මේ කේක්ස් වර්ගත් හරිම රසට හරිම සොෆ්ට් විදිහට තිබුණා. දැන් තියෙන්නේ අනිත් ඩෙසර්ට් වර්ග ටික ට්‍රයි කරන වෙලාව. ඉතින් ඔයාලා කොහොමද දන්නවන්නේ ඩේට්ස්, ස්ට්‍රෝබෙරි, චොක්ලට්, මාෂ්මෙලෝ වගේ දේවල් රසයි කියලා. ඉතින් මේ ඔයාලා දන්න රසම මේ වයේ තිබුණා. මේ ඩෙසර්ට් එක අරගෙන අපි ගිහින් බලමු මෙතනට ආව ජපන් ජාතිකයෝ මේ කෑම වල රස බලලා එයාලගේ අදහස් කොහොමද අපිට කිව්වේ කියලා. කියුම්සේ හජිවතේ දිස්තා. ඕන ප්‍රශ්නේ. නම් කයි නම් කයි නබලා. ඊට ගාලම තමයි. කොරොන්සේ දෝසෙස් එක. පොතේ ඔයිසි. ඔයිසි. කරයි දිස්ත. මා කරයි යෝරි මාර්කයි. මා කරක් නැයි යෝරි. අද කරා. どこに住んでますか？スクバンですか？この違いですか？ちょっと違いですか？違いですか？チャーハンですか？世界一うまい。あ、チャーハンですか？名前、いろいろスリランカの料理の名前も覚えてますか？いや、わからないです。これが一番うまい。これうまいです。あ、スリランカ、スリランカ、あ、スリランカ行ったことありますか？
あ、何回ぐらいですか。いや、1回。1回ですか。はい、スリランカどこ、行ったことありますか。コランブですか。どこ行ったスリランカ。バーナトゥーバーナトゥーバーナトゥーバーナトゥーバーナトゥーですか。シーグリアシーグリアロックですか。うん、ありがとうございます。ඉතින් ඔන්න අපි අද banana leaf restaurant එකට ඇවිල්ලා රසම රස කෑම වේලක් ගත්තා. ඉතින් අපි lunch එකෙන් පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ banana leaf restaurant එකේ owner Mr. Dinesh හම්බ වෙන්න. ඉතින් අපි කතා කරලා බලමු Mr. Dinesh එක්ක මේ restaurant එක ගැන විස්තර ටිකක් යාගෙන විස්තර ටිකක්. අයි ඉතින් අපි මේ restaurant එකට ඇවිල්ලා රසම රස කෑම වේලක් ගත්තා. ඉතින් අපි ටිකක් කියන්න බාග restaurant එක ගැන විස්තර ටිකක්. नेक्स्ट वन तीन इबराकी वाल सिचुरा वाल तीन अभी इबराकी सिचुरा लागम स्टेशन अरका स्टेशन सिचुरा हिगाशी नीन दूरा जो अभी नेक्स्ट वन इधर तो मैं दूसरे जनवरी पल नदीन ओपन कर इट मत सामान्य तुणी पहाने क्यूटी कर्तन पहले दाहेगा रेस्टोरेंट के अहमद अहमद मेन दाल तीन अम्मावासी पास लेटेदी इतना अभी कैम कैबिन और पर्णा गुड़ा अलग प्रश्न पर्णा रेस्टोरेंट श्रीलंका हाईवे की हरी नदी
ඉතින්දා අපි ඒක උපරිමෙන් කරනවා ඔව් දැන් අපි දැක්ක අතරම රෙස්ටුරන්ට් එක ඇතුලේ මේ බුෆේ එක ගොඩක් තැන් වලට වැඩිය හරිම ලස්සනට ගොඩක් තියෙනවා කෑම වර්ග ගොඩක් තියෙනවා ඒ වගේම ඩෙසර්ට් වර්ග ගොඩක් තියෙනවා ඉතින් මේ දේවල් ගොඩක් විදිහට අරේන්ජ් කරලා තියෙන නිසා ජපන් අයින් ගොඩක් එනවා හරි කැමති යාලා හරි ආසයි අරේන්ජ්මන්ට් කරලා තියෙන විදිහට ඉතින් මේ වගේ ලස්සන ලස්සන දේවල් ගොඩක් තියෙනවා ඉතින් අපි ආරාධනා කරනවා මෙයාට ඉන්න අයට පාතේ ඉන්න කට්ටියට එන්න මෙතනට බනානා ලීෆ් රෙස්ටුරන්ට් එකට ඉබරක් වෙලා තියෙන ඇවිල්ලා මේ බුෆේ එකේ රස බලන්න කියලා. ඉතින් කියන්න පහේ දැන් මේ බනානා ලීෆ් රෙස්ටුරන්ට් එකට අමතර ඔයාගේ තවත් මේ ජපානයේ ව්‍යාපාර තියෙනවද? ඔය අතර වාහන රීසයිකල් එක්ස්පෝට් මේ ඔප්ෂන්ස් වලින් කරන්නේ. ඒක තමයි මේන් කරන්නේ. සයිට් එකට පටන් ගත්තේ එනොන් දැන් මේක මේන් වෙලා තියෙනවා ගොඩක් රයිට් ඉතින් පුළුවන් ඕනෙකෙට වාහන තියෙනවා වාහන අපේ ඔප්ෂන් ඇක්සස් වලින් අරගෙන පුළුවන් එක්ස්පෝට් කරන්න ඕස්ට්‍රේලියා නිව්සීලන්ත ඕන රටකට ගන්න පුළුවන් අපේ කම්පැනිස් තියෙනවා මොකද එහෙම ඕනෙකෙට දැන් මොකද අපේ තියෙන මේ සම්බන්ධතාව ප්‍රොජෙක්ට් අරගෙන ලංකාවේ ඕනෙකෙට අලුතෙන් එකට වාහන හම්බුනත් අපි කතා කරලා ඒක ගණන් අහගෙන वाहन संबंध दिनेश संबंध संबंध आवश्यक दिनेश संबंध जनगण बोलवा अभी डिस्क्रिप्शन के मिथन पहले नंबर वाले पुलवांग नंबर कंटाक्ट හැමෝටම මේ ගමනේ යන්න පුළුවන් ඇත්තට මොකද හැමෝම ආයේ මොනවා හරි කරගන්නනේ ඒක නිසා තමයි ලොකු chance එකක් ජපාන් දැන් එන්න වීසා දෙනවා ස්ටෝ වීසා දෙනවා ඒක අනිවාර්යෙන් ස්කෝලේ යන්න ස්කෝලේ අවුරුදු දෙක තුන හරි ඒක කරලා ඉවරලා බිස්නස් කරන්න ස්කෝලේ යන කාලේ බිස්නස් කරන්න ගියොත් ස්කෝලේ යන්නම් වෙන්නේ බිස්නස් කරන්නම් වෙන්නේ ඒකින් නම් අනිවාර්යෙන් ස්කෝලේ යන්න අපෝ ස්කෝලේ ගිහිල්ලා බිස්නස් වීසා කරන්න පුළුවන් තව ගොඩක් වීසා තියෙනවා මේකේ කඩන කරන එක නෙවෙයි කඩත් ගොඩක් හොඳයි හරියට ගන්න නම් ඕනද කොන්ට්‍රැක්ට් එක කරන්න පුළුවන්. ඉතින් දැන් මේ අවුරුදු 20කටත් වඩා පරපුරුද්දක් අත්දැකීමක් තියෙන කෙනෙක් තමයි ඔයාලට මේ ඇත්තටම ඇඩ්වයිස් එක දෙන්නේ හැමෝටම දියුණු වෙන්න උත්සාහවන්ත වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ එහෙම නැතුව ඇත්තටම දියුණුවක් ලබන්න බැහැ. ඉතින් අපිට ගොඩක් ඉස්සුවන් වෙනවා ඉන්නේ අපි මේකට YouTube channel එකට ඔයාලට subscribe වඩා ඉතින් අපි වාගේ restaurant එක තව තවත් සාර්ථක කරගන්න. අපි අදට ඔයාලගෙන් සමුගෙන යන්න යන්නේ බනනා ලීෆ් රෙස්ටුරන්ට් එකේ. අද දවසේ මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් ඔයාලව හම්බෙන්න එන්න. එහෙනම් සුබ දවසක්. බයි බයි.